は。සිංහල ග්නේ සිංහල ග්නේ නුපාන ඔබගේ හතරවෙනි භාවයට තමයි බ්‍රහස්පති ග්‍රහය ප්‍රවිෂ්ඨ වෙන්නේ. කොහොම වුණත් බ්‍රහස්පතිගේ හතරවෙනි ගමන් කිරීම ගෝචර පළවලදී නම් එතරම් යෝග්‍ය නැහැ. හැබැයි යාන වාහන වාසිසහගතත්වයන් ලබන්න පුළුවන්කමක් පවතිනවා. නිතර නිතර වාහන ගමන් නැති වෙනවා. ඒ වගේම තමයි කෙටි ගමන් බිමන් නිසා තමන්ගේ අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් කල් දාන්න වෙනස් කරන්න සිද්ධ වීම ඉඩකඩක් ඉදිරි කාල පරිච්ඡේදවලදී පවතිනවා. එනිසා දිගු කාලීන සැලසුම් වලට වඩා කෙටි කාල සැලසුම් ප්‍රියත් කරලා ඒව සාර්ථකත්වයට පත් කරගන්න තමයි ඔබ උත්සාහ වන්ත වෙන්න ඕනි. තමන්ගේ දේපල විකිණීමක් වගේ කරන්න බලාපොරොත්තු වෙනවා නම් අන්න එවැනි කටයුතු යහපත් ආකාරයෙන් පවත්වාගෙන යමේ හැකියාවක් පවතිනවා. කොහොම නමුත් ඔබගේ සාමාන්‍ය ආදායම යම් ප්‍රමාණයකට අඩු වීමේ අවධානමක් පවතිනවා. ණය වෙන්න පවා ඉඩකඩ පෙන්눔 කළා පවතින නිසා ඔබට යන්නේ රාහුටයිති මහදසා කාල පරිච්ඡේදයෙන් නම් ඔන්න ඔබ බොහොම ප්‍රවේසම් වෙන්න ඕන. මේ කාල පරිච්ඡේදයේදී ණය ගැනීම එතරම් යෝග්‍ය වෙන එකක් නැහැ. තීරණයකට තීන්දුවකට එකෙල්ලේ බහින්න බැරි ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. ඒ වගේම තමයි ටිකක් පහත් දුර්වලයි කියලා හිතන අයව ඔබට ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. මේ නිසා ඔබ යම් ප්‍රමාණයකට මනසින් කඩා වැටෙන්න පුළුවන් ස්වභාවයක් තමයි පෙන්눔 කළා පවතින්නේ. මේ தත්ත්වය ඔබ තේරුම් ගත්තොත් ඔබ මනසින් වැටෙන්නේ නැතුව මනසින් ශක්තිමත් වෙලා දෛනික කටයුතු වලට ඔබ ජයග්‍රාහී මානසිකත්වයෙන් මුහුණ දෙන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ තුළ තිබුණු යම් ප්‍රමාණයකට කඩිසර ගතියක් තිබුණා නම් අන්න ඒ කඩිසර ගතිය පවා යම් ප්‍රමාණයකින් යටපත් වෙනවා. එහෙම නැත්නම් අඩු වෙනවා. වාහන ලාභ ලැබෙනවා වුණාට තනිව තීන්දුව తీරන ගන්න නොහැකි තත්ත්වයක් නිර්මාණය වෙන නිසා හැම විටම ඔබ ඔබට වඩා උගත් උසස් කෙනෙක්ව ආශ්‍රය කරන්න වග බලා ගන්න ඕනි. විවාහ බන්ධන, ආදර බන්ධන වගේ දේවල් වලට එච්චර යහපත් කාල පරිච්ඡේදයක් විදිහට හඳුන්වන්න පුළුවන් කමක් නැහැ. හැබැයි තිබුණු ප්‍රේම සම්බන්ධතා ඒ ආකාර වශයෙන්ම පවත්වාගෙන යෑමේ හැකියාවක් පවතිනවා. වැඩිහිටියන්ගේ විශේෂයෙන්ම මව්පාර්ශවයේ ඥාතීන්ගේ පුංචි පුංචි බාධා හැල හැප්පීම් ඇතිවීම ඉඩකඩක් තමයි පෙන්눔 කරලා පවතින්නේ. අධ්‍යාපනික කටයුතු වලට නම් ඉතාමත්ම යෝග්‍යයි. අලුත් දේවල් ඉගෙන ගන්න වාසනාව ලැබෙනවා. ගෙදර දොරේ ඉඳගෙනම සමහර විට අධ්‍යාපනික කටයුතු වල නිරත වෙන්න වාසනාව ලැබෙනවා කියලා තමයි ග්‍රහසිත්තම පෙන්눔 කරලා පවතින්නේ. මානසික ශක්තිය වර්ධනය කරගන්න ඔබ නිතරම පෙළඹෙන්න ඕන කාලයක්. පදිංචිය වෙනස් වීමක් කරන්න ඉඩකඩ පවතිනවා. නිතර ඔබ ඉන්න තැන වෙනස් කරන්න හිතෙනවා. ගෙදර දොර පවා ඔබට තරම් පිරියක් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා ඔබට ගෙදර පුද්ගලයන් සමග ඒ වගේ තියෙන පුද්ගලයන් සමග යම් ආකාරයක මත ගැටුම් ඇතිවීම ඉඩකඩක් පෙන්눔 කළා පවතිනවා. ළඟම ආශ්‍රය කරපු කෙනෙක්ගෙන් රැවටීමකට අසු වෙන්න පුළුවන් කමක් පවතින නිසා කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න හොඳ නැති කාලයක් විදියට මේ කාල පරිච්ඡේදය හඳුන්වන්න පුළුවන් කමක් පවතිනවා. ඒ වගේම තමයි කෘෂිකාර්මික කටයුතු වලටත් මේ කාල පරිච්ඡේදය එතරම් යෝග්‍ය වෙන එකක් නැහැ. ජලයෙන් විපත් කරදර ඇති වෙන්න පුළුවන් ඉඩකඩක් පෙන්눔 කළා පවතිනවා. ලේ ධාතුව සම්බන්ධ රෝගී තත්ත්ව ඇති වෙනවා. ඒ වගේම තමයි හෘද ආශිත රෝගී තත්ත්ව, පීනස් වැනි රෝගී තත්ත්ව, සෙම් රෝගව යම් පීඩාකාරී ස්වභාවයක් ඔබේ දෛනික කටයුතු වලට එකතු කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබට පුළුවන්කමක් පවතිනවා නම් ධර්ම දානමය පින්කම් හැකිතාක් පවත්වන්න, ඒ වගේම ධර්ම දේශනා ආදී දේවල් වලට පුළුවන් ආකාරයකට දායකත්වයේ සපයන්න, සෑම මාසිකම 3 වෙනි බ්‍රහස්පතින්දා මහා විෂ්ණු දෙවියන්ට නිල් පාට මල් ටිකක් පූජා කරලා පින්පෙත් අනුමෝදන් කරන්න, ඔබට තියෙන බ්‍රහස්පති දෝෂ යටපත් වෙලා ජීවිතයට විජයග්‍රහණ එකතු කරගන්න හැකියාවක් ලැබේවි. ගුරු මාරුවා